අනුභව මම ගෙත්මි සෙනාරා අද මම කතා කරන්න යන්නේ පුරාශිලා යුගය පිළිබඳවයි පුරාශිලා යුගයේ මිනිසුන් තැන් තැන් වල එළිමහනේ කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා එවැනි කණ්ඩායමක සමාජිකයින් 20-30 අතර ප්‍රමාණයකි යුත් පවුල් කිහිපයක් ඇතුළත් වුණා තමන්ගේ මළගිය නෑදෑයින්ගේ අවමංගල උත්සව පැවැත්වීමට පුරාශිලා යුගයේ ඔවුන් පුරුදු වෙලා තිබුණා. මියගිය අයගේ ඇටකටු වන්න ගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක් වුණා. ඒ ඇටකටු වන්න ගැනීම සඳහා ඔවුන් යොදාගත්තේ ගුරුගල්. ගුරුගල් වැඩි බහුලව නොමැති ප්‍රදේශවල සිටින මිනිසුන් ගුරුගල් බහුලව තිබෙන ප්‍රදේශවල මිනිසුන් සමග බෙදා හදාගත්තා. එම නිසා පුරාශිලා යුගයේ භාණ්ඩ හුවමාරුවද සිදු වුණා. ඒ කාලේ ජනග්‍රහණය අඩුයි. ඒගොල්ලන් ජීවත් වීමට දඩයම සහ සැනසෙන ඇවිද ආහාර සොයා ගැනීමද සිදු කළා. ඒ පුරාශිලා යුගය ගත වෙන අවසන් කාලයේ ඒගොල්ලන් චිත්‍ර ඇඳීමටත් ගල් වලින් රූප සකස් කිරීමටත් පුරුදු වුණා. ස්තුතියි.